අපි යන්නේ ජනතාව දිනවන්න. ඈ? අපි යන්නේ ජනතාව දිනවන්න. ඒක තාම ඔබතුමා තීරණය කරන්නේ දෙන්නේ කාටද කියන්නේ? ඒක ජනතාව දිනවන්න පුළුවන් දෙයක් නවත්. හරි මම හදලා දාන්නම්. නෑ. ජනතාව දිනවන්න. බෑනේ. දැන් මෙහෙම නේ. දැන් මේ ඔක්කොම දන්නා දුන්න කට්ටිය ජන් දෙන්නකොට කොහොමද? අපිට තරහ කරගෙන නෝන්නේ කවුද? අපි සුසු කියලා ජන් දෙමු. දැන් දෙන්නයි ඉන්නේ ඉතින් කවුද දෙන්නා? කනිල මහත්තයා, ඩලස් මහත්තයා ඔබතුමාලා දෙන්න ඉන්නේ. කාටද කියන්න බෑනේ. හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනා කාටද දෙන්නේ? ඔබතුමාගේ විශ්වාසය කාටද ඉතින්? මගේ විශ්වාසය ගැන නම් මං කියන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා මේ පක්ෂේ පොහොට්ටු පක්ෂේ ඉඳලා ජේපී එකට උනත් ඡන්දෙ දෙනවා. නෑ ඒ අවශ්‍යතාවය නෝනේ අපි දැන් බලන්නේ තමුන්නාතර අදන්න මේ කාටද ඡන්ද දෙන්නේ කියලා අපි බෙදලා දාන්නනේ. ඔක කරකපුවගෙන තමුන්නාතර පුරුද්ද නෝ කියන්නේ අපිට. අපි බෙදන්න හදන්නේ. මේ රටම කියනවනේ එකතු වෙලා තීන්දුව ගන්න කියලා අපි කැමති එක්කෙනෙක් තෝරගන්න. පක්ෂ දැන් ඉතින් එන කොටා ගන්නවනේ පහුවෙලා. නෑ නෑ ඒක ජේෂ බලන්නේ කියන්නේ බඩ අරගලේනේ. බුදුහාමුදුරුවෝ ඡන්ද දෙල්ලත් ඕක තමයි. බඩ අරගලේ. එහෙම නැති මේ කාන්ත දාන්ත තීන්දුව කූඩු වගේ තමන් අනුන්ට බලය අරන් දෙන කණ්ඩායම නෙවෙයි දේශපාලන කණ්ඩායම. තම තමන්ගේ කැමති මට්ටම් අනුව තීන්දුව ගන්නවා. අපි තීන්දුව ගන්නවා. අනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති කණ්ඩායමක්